කියන දැනීමෙන්මයි දැනගන්නේ මේ රුප්පණේ කියන එක. හැබැයි රුප්පණේ නිසාමයි දැනීම එන්නේ. ආශ්චර්ය අద్భుත සිද්ධියක් මෙතන තියෙනවා. ඒ නාමීය රූපේ ඒ දෙනීමයි නාමු ඒකයි අදිවචන කියලා කියන්නේ. ඒ අදිවචන සම්පස්සේ කියන්නේ පටිග සම්පස්සේට අදිවචන සම්පස්සයක්. මේ පටිග සම්පස්සේට අදිවචන සම්පස්සේ පටිගය කියන එන්නේ කිරණයක් පේන්නේ පොතක් කියන එකමයි. රායක කතා ඇහැට එන්නේ කිරණයක් නේ. ශබ්ද තරංග වර්ණ තරංග කම්පන ඒ කම්පණයට මැවෙන අපි කියන තරංගාය වැඩි කරාතු තරංගාය වැඩි සුදු කම්පණයට මැවෙන වර හිරු එළියට ප්‍රිස්මයක් ඇල්ලුවාම මේ වීදුරු අර තුම්මුලස් ප්‍රිස්මයක් හිරු එළියට ඇල්ලුවාම වර්ණ හතක් මැවෙන ඇහැ එන කිරණේ අර කාචය තුළ නාභිගත වීම තුළ අපිට වර්ණ හතක් මැවෙන මේක කොහෙවත් තියෙනවන්නේ අපි ඒ අනුව තමයි මේ ඔක්කොම කරන්නේ. විඥාන මායාවකට මැවෙන එකට එහා ගිය අත්දැකීමක් අපිට නැහැ. ඇසට කනට දිවට නාසයට කයට මනට පුංචි දරුවට ඒ කම්පන වේගයට මැවෙන ඇස ඒ කම්පන වේගයට මැවෙන ශබ්දේ මේක ප්‍රොඩක්ට් එකක් ආයතන කෘත්‍යයක් කර්මාන්ත ශාලාවක ආයතනයක නිර්මාණයක් මොකට කියනවා ආයතන සලායතන ආයතන හයම එකතු නම් හය ආයතන සලායතන ඔබ ඉන්නවා කියලා ඔබට දැනුනේ කොහොමද ඔබ හොඳින් මේක සුද්ධ කරන්නේ ඔබේ ආත්මේ කොහෙද තියෙන්නේ? ඇඟ ඇතුලේ. කොහෙද තියෙන්නේ? ඔබ බිත්තිය දකින්නකොට බිත්තිය දකින්න මම ඉන්නවා කියලා ඔබට කියන්න පුළුවන්. මේ මට දැන් බිත්තිය පේනවා මේ මම ඉන්නේ මේ මේ බිත්තිය පේන්නේ මටනේ. ඔය බිත්තිය දකින්න කියන්නේ එක සිතයි, එක ආරම්මණයයි, එක අරමුණයි. අරමුණමයි සිත කියන්නේ. එහෙනම් බිත්තියමයි ආත්මේ කියන්නේ. ආත්මේ තියෙන ඇඟ ඇතුලේද බිත්තියේද? හිතේ මේ හිත තියෙන්නේ ඇඟ ඇතුළේද එළියේද